සුදු කළු සහ පැතලි චරිත ජීවත් වෙන සමාජයක එවන් චරිත අතුරින් එක් චරිතයක් හා කෙලින් කතා කරන මිනිත්තු කිහිපයයි හාට් ඩොග්. සුන්දර මධ්‍යම කඳුකරයේ පේරාදෙණිය තම ගම්පලාත බවට පත් කරගත් තරුණියක් තමන්ගේ උසස් පෙළ ප්‍රතිඵල වලින් පසුව කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. සංගීතයේ තම විෂය වත් නාට්‍ය රංග කලාවට දැඩි ඇල්මක් දක්වන ඇය සිය ගමන් මඟ ඒ නිසාම වෙනස් මාවතකට යොමු කරගන්නවා. අද වන විට රටක් හඳුනන ජනප්‍රිය මෙන්ම ප්‍රතිභා පූර්ණ නිළියක් බවට පත්ව සිටින ඇය ලංකේය ප්‍රමිතිගත සම්මාන උළෙලවල් රසකදී වේදිකා, ටෙලි සහ සිනමා යන මාධ්‍ය ත්‍රිත්වයෙන්ම සම්මානයටද පාත්‍ර වූවා. අද අපේ කෙලින් කතාව මාදනී මල්වත්තගේ සමග. හට්ටෝ අපි කෙලි කතා කරමු. අද මේ පුටුවට ඇවිල්ලා ඉන්නේ කොහොමද? හොඳයි, ගොඩක් හොඳින් ඉන්නවා. මේ දවස්වල අලුත් වැඩ කටයුතු ගොඩක් කෙරීගෙන යනවා. ඩිතිරැම්බය ඇකඩමි ඔෆ් තියටර් ආර්ට්ස් නමින් මම නාට්‍ය හා රංග කලාව පිළිබඳව වැඩමුළුවක් ආරම්භ කරා, නාඩායතනෙ පවත්වනවා. ඉතින් මේක අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් ත්‍රෛමාසික වැඩමුළුවක්. වැඩමුළුව අවසානයේ අපි වර්ක්ෂොප් ප්‍රඩක්ෂන් එකක් කරන්න ලෑස්තිනවා. ඒකේ කටයුතු වල තමයි නියලිලා ඉන්නේ. ඊට අමතරව මේ වැඩමුළුව ඉවරලා ජනවාරි වල ආපහු ත්‍රෛමාසික වැඩමුළුව පටන් ගන්නවා. මේ විදිහටම කොහොමද මම ඔබව හඳුන්වන්න ඕනේ? ඇත්තටම රංගන ශිල්පිනියක් කියනවට මම හරිම කැමතියි. ඒ කියන්නේ බොහොම සංවේදී කෙනෙක් මාදනි මල්වත්තගේ කියන්නේ. ගොඩක් දේවල් දැනෙන චරිතයක්. ඒ වගේම ආදරේ බලාපොරොත්තු වෙන සහ ආදරේ කරන චරිතයක් කියලා කිව්වොත් හරි. සමාජය කොහොමද ඔබ හඳුන්වන්නේ? සමාජය මාව හඳුන්වනවා රංගන ශිල්පිනියක් විදිහට, ගොඩක් තැන්වල ගෞරව කරන ශිල්පිනියක් විදිහට මාව පිළිගන්නවා. ඇත්තටම සමාජයට ගිහාම සමාජයේ ගොඩක් අය මාදනී මල්වත්තගේ කියන චරිතයට වඩාත් ප්‍රිය කරනවා. ඒක මට ගොඩක් වෙලාවට දැනෙනවා සජීවීව වේදිකා නාට්‍ය මාධ්‍යයේදී සහ ටෙලි නාට්‍ය, චිත්‍රපටි මේ ඔස්සේ ගිහාම. මං හිතනවා මම සමාජය තුළ යම් කිසි තරමක් ගෞරවාදරයට පාත්‍ර වෙන චරිතයක් කියලා. ඔබේ නමට වටිනාකමක් තියෙනවා. ඇත්තටම ඔව්, මාදනී මල්වත්තගේ කියන චරිතයට නමට ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා මේ වෙනකොට. මොකද ශේෂ්ත්‍රී මම අවුරුදු 23ක් 24ක් තිස්සේ වැඩ කරගෙන ඉනවා. බොහොම හැමින් ගමනක් ආවේ. ඉතින් මේ ගමනට බොහොම වටිනාකමක් මේ වෙනකොට ලැබිලා තියෙනවා ටෙලි, වේදිකා, සිනමා මේ ත්‍රිත්වයේම. ඉතින් සහ සම්මානයට පාත්‍ර වෙනවා අවස්ථා ගණනාවකදීම. ඉතින් බොහොම හොඳ වටිනාකමක් මට ලැබිලා තියෙනවා මගේ නමට. මාදනී මල්වත්තගේ කියන්නේ කවුද? මාදනී මල්වත්තගේ කියලා කියන්නේ බොහොම සුන්දරව දකින්න පුළුවන්. ඒ කියන්නේ මගේ වටපිටාව, මම අත්විඳින සමාජය, එතනින් ගිහාම මොන හරි ගැටලුවක් ආපුහාම ඒක දිහා බොහොම ඉවසීමෙන් බලන චරිතයක් කියලා කිව්වොත් හරි මාදනී මල්වත්තගේ. ඒ වගේම හැම එකකටම රිද්මයක් තියෙනවානේ. මට මගේ රිද්මය තියෙනවා. ඒ වගේම ස්වභාව ධර්මයට යම් කිසි රිද්මයක් තියෙනවා. මේ ස්වභාව ධර්මයේ රිද්මයත් එක්ක ජීවත් වෙන්න කැමති කෙනෙක් තමයි මාදනී මල්වත්තගේ. ඔබේ පාසල් කාලේ? පාසල් කාලය ඇත්තටම මම මුලින්ම ඉගෙන ගත්තේ පේරාදෙණිය සරසවින මහාවිද්‍යාලයේ. එතනින් පස්සේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ පාසල් කාලය නිමා කරලා ඉවර වෙලා මම එනවා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට වැඩිදුර සංගීතය හදාරන්න. පාසල් සමය ගැන කතා කරනවා නම් කාගෙත් සුන්දරම අවධිය තමයි පාසල් සමය. ඉතින් මටත් ඒකේ විදිහමයි. ආපහු මුල ඉඳන් ජීවිතේ පටන් ගන්න ලැබෙනවා නම්, පාසල් සමයට යන්න තියෙනවා නම්, මං හිතනවා ඒක මට විතරක් නෙවෙයි, ගොඩාක් අය බොහොම ආසාවෙන් අත්විඳින්න බලාගෙන ඉන්න දෙයක් කියලායි මට හිතෙන්නේ පාසල් සමය. ඔබ ජීවිතේ දිහා බලන්නේ කොහොමද? ජීවිතය කියන්නේ ඇත්තටම බොහොම අස්ථිර දෙයක්. හරිම තාවකාලිකයි මේ අපි විඳින, අපිට දැනෙන මේ හැමදේම හරිම අස්ථිරයි. ඉතින් අපි ගොඩක් වෙලාවට අපි උත්සාහ කරනවා සැප සම්පත් ඔස්සේ ජීවිතය අපේ ගෙන යන්න. ඉතින් ගොඩක් වෙලාවට සැප වගේම දුකත් අපිට
අවැසි. ඉතින් ඒ දේවල් අපිට සමසමව ලැබෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ ලාභ, නිନ୍ଦා, අපහාස මේ සියලු දේම එකතු කරගත්තු දෙයක් තමයි අටලෝ දහමින් කම්පා නොවෙන්න කියනවනේ. ඉතින් ඒ නිසා ලාභය, අලාභ, යස, අයස, නිନ୍ଦා, ප්‍රශංසා, සැප, දුක මේ හැමදේම අපි ජීවිතේ බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මං හිතනවා මගේ ජීවිතේ මේ හැමදේම අඩු වැඩියෙන් දකින්න පුළුවන්. ජීවිතේ ඔබ වැඩිපුර තනක් දෙන්නේ ධනාත්මකව හිතන්නද නැත්නම් ගුණාත්මකව හිතන්නද? මම කැමති ගුණාත්මකව හිතන්න. ගුණාත්මකව හිතන්න කැමතියි කියලා කියන්නේ දැන් ධනාත්මකව ගොඩාක් අපි සමාජයේ ගත්තොත් ගොඩාක් අය කැමති ධනාත්මකව හිතන්න. හැබැයි ධනාත්මක හිතුවට මදි ගුණාත්මක බව ඒකේ නැත්තම් හැම වෙලේම ගුණාත්මක බව මම හැමතිස්සෙම මම මොකක් හරි ඉලක්කයක් වෙත යනවා නම් ඒකේ ගුණාත්මක භාවය දැන් මම උගන්නන කාර්යය වුණත් මගේ ඇකඩමි එකේ ගුණාත්මක භාවය වැඩිපුරම එකතු කරගෙන තමයි මම යන්නේ ඉස්සරහට. ඔබ පරාත්‍රකාමී විදියට කටයුතු කරලා තියෙනවද? ඇත්තටම මම ආත්මార్థකාමී නෑ කොයි වෙලාවකවත්. හරිම පරාර්ථකාමී. මොකද ආත්මార్థකාමී වෙනවා කියන්නේ ඒක පුද්ගලයෙකුට සුදුසු දෙයක් නෙවෙයි. හැම වෙලේම දැන් මම ගැන සමාජයේ මගේ අනිකුත් අය මගේ සහෝදර සහෝදරියෝ මගේ දෙමව්පියෝ නෑදෑ පිරිස එතකොට මගේ යාළු මිත්‍රාදීන් ලෝකවාසී සියලු දෙනාම මම කැමති ඒ හැමෝම පරාර්ථකාමීව හැම දෙයක් දිහාම බලනවා නම් මොකද අපි පරාර්ථකාමී වෙන්න වෙන්න අපි කෙරෙහිත් හැමෝම පරාර්ථකාමී වෙනවා. ආත්මార్థකාමීත්වය පුද්ගලයෙකුට ඉදිරියට යන්න සුදුසු දෙයක් නෙවෙයි කොහෙත්ම. ඔබ ජීවිතේ කරලා තියෙන ලොකුම කැපවීම? ලොකුම කැපකිරීම කියලා කිව්වොත් ඇත්තටම මගේ ජීවිතේ ලොකුම කැපකිරීම මම කරේ ඇත්තටම එහෙම ලොකුම කැපකිරීමක් නැති තරම්. ඇත්තටම කියනවා නම් එහෙම හැමදේම මට අඩු වැඩි වශයෙන් හැමදේම ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මහා කැපකිරීම කරලා මම මගේ ජීවිතේ යම් යම් දේවල් නවත්වගෙන නැහැ. ඉතින් ඒ නිසා මට යන්න ඕනේ ගමන ඉලක්කය වෙත මම යනවා. කැපකිරීම කරන්න වෙයි කියලා ඉස්සරහට මම හිතන්නේත් නැහැ. මහා ලොකු විදියට. ඔබේ වෘත්තිය වෙනුවේ? වෘත්තිය වෙනුවෙන් කැපකිරීම් කරන්න නැහැ. එහෙම අවැසි වෙන්නේ නැහැ. ඇත්තටම වෘත්තියට දැන් ඕනම වෘත්තියකට වෘත්තිය මට්ටමක් හැදිලා තියෙනවා. දැන් ලංකාවේ ගත්තොත් ගොඩක් වෙලාවට රංගන ශාස්ත්‍රයේ ගත්තොත් ඒකට වෘත්තිය මට්ටමක් හැදිලා නැහැ තවමත්. හැබැයි පිටරටවල් වල ගත්තොත් වෘත්තිය මට්ටමක් රංගන ශාස්ත්‍රයට හැදිලා තියෙනවා. ඉතින් මට හිතෙනවා ගොඩක් වෙලාවට කැපකිරීම එහෙම වෘත්තිය වෙනුවෙන් කැපකිරීම් කරන්න තරම් එහෙම භයානක දේවල් නැති වෙයි කියලා අපේ ශාස්ත්‍රයේ. එහෙම කැපකිරීම් කරන්න මං හිතනවා එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඔබ කියන දේ කරන දේ කියන කෙනෙක්ද? ඔව් ඇත්තටම ගොඩක් වෙලාවට එහෙමයි. මම කිව්වොත් ඒ දේ කරනවා කියලා අනිවාර්යයෙන්ම කරනවා. ඒ වගේම කිව්වොත් මොකක් හරි කරොත් ඒක ඒ විදිහටම කෙරෙනවා. හොඳ හෝ නරක? නෑ නරක නෙවෙයි. හොඳ දේවල්. නරක කරන්නේ නැහැ. රැඩිකල්? නෑ රැඩිකල් නෑ. රැඩිකල් කියන්නේ මොකක්ද? රැඩිකල් කියලා කියන්නේ මට හිතෙන්නේ ගොඩක් දුරට යම් කිසි දෙයක් පිළිබඳව එහෙම නැත්නම් යම් මතයක් දැඩිව ඒකේ කෙරෙහිම එළබගෙන ඉන්නවා නම් ඒක හරි රැඩිකල්. දැන් අපි රංගන ශාස්ත්‍රයේ ගත්තොත් අපි හිතනවා ගොඩක් මේක හරි දැන් එක එක වර්ග තියෙනවනේ රංගනය පිළිබඳව. ඉතින් ඒකේ කෙරෙහිම ඒ කෙරෙහිම ඇලිලා ගැලිලා ඉන්නවා නම් ඒකම පිළිගන්නවා නම් ඒක තමයි මතය වෙන දෙයක් නැහැයි කියලා මට හිතෙනවා ඒක රැඩිකල් කියලා. ශ්‍රේෂ්ඨයන් තුල ඉහළට යන්න වැදගත් වෙන්නේ දක්ෂතාවයද රූපේද? දක්ෂතාවය තමයි ඇත්තටම මගේ ශාස්ත්‍රය තුල නම් ඉදිරියට යන්න වඩාත්ම වැදගත් වෙන්නේ හැකියාව. එහෙම නැත්නම් දක්ෂතාවය. රූපය අවශ්‍යයි. නමුත් රංගන ශාස්ත්‍රයට රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙන්න රූපය වැදගත් නැහැ. මොකද චරිතයක් අපිට අපි මේ විදිහටම දැන් මාදනි මල්වත්තගේ කිව්වොත් මාදනි මල්වත්තගේ වේදිකාවෙවත් ටෙලි නාට්‍යවලවත් සිනමා තිරය ඔස්සේවත් පෙන්නන වැඩක් නැහැ. මාදනි මල්වත්තගේට වෙන්න පුළුවන් වෙන්න ඕනේ මේ ලෝකේ ඕනම චරිතයක්.
ඕනම චරිතයක් කිරීමේ හැකියාව මාදනී මල්වත්තගේට තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මගේ රූපේ මට වැඩක් නැහැ චරිත කරනකොට. මම ඒ අවශ්‍ය චරිතයට පිවිසෙන වැරෙන්ද මාදනී මල්වත්තගේ අයින් කරලයි චරිතයට පිවිසෙන්නේ. ඒ හින්දා රූපේ වැඩගත් නැහැ. කල්පනා කරන්නේ පිළිබඳව ඔබට අදහසක් තියෙනවද? ඔව් ඇත්තටම මගේ ගෙදර මම කලමනාකරණය ගැන ගොඩාක් දුරට ඉගෙන ගන්න තාත්තගෙන් මගේ තාත්තගෙන් තාත්තා ගොඩක් වෙලාවට හම්බ කරන තමන් ලබන ආදායම හරීම කලමන ඒ කියන්නේ ගෙදර දොර දැන් මාසයක් අපි ජීවත් වෙන්න ඕනේ මේ ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසරය එහෙම නැත්නම් ඒ කලමනාකරණය මුදල් කලමනාකරණය තාත්තා අතින් තමයි වුනේ ඉතින් ඒ නිසා මම මුදල් කලමනාකරණය පිළිබඳව තාත්තගෙන් ඉගෙන ගත්තා ඒ වගේම ගෙදර දොර කුසියේ වැඩ ඊට පස්සේ කුසියේ කරන දේවල් ඊට පස්සේ ගෙදර දොර ඒ වැඩ කටයුතු කළමනාකරණය කිරීම ගැන අම්මගෙන් ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා අර පිරිමැස්මේ වැඩ කරන එක. ඉතින් මේ දේවල් මම ඇත්තටම ඉගෙන ගත්තේ මගේ අම්මගෙනුයි තාත්තගෙනුයි. ඒ හින්දා මම හොඳටම හැමදේම කළමනාකරණය කරන කෙනෙක්. දේශපාලනය සහ වත්මන් සමාජය ගැන ඔබට අදහසක් තියෙනවද? දේශපාලනය කියන මාතෘකාව මම කොහෙදිවත් කතා කරන්න කැමති නෑ. මට පෞද්ගලික දේශපාලනයක් තියෙනවා. ඒ ගැන මම පොදුවේ කතා කරන්න කැමති නැහැ ඇත්තටම. මොකද රටේ පවතින දේශපාලනය ඇත්තටම නීරසයි. ඒ ගැන කතා කරන්න හිතෙන්නෙම නැහැ. ඉතින් ඒ නිසා මම කොතනකදීවත් දේශපාලනය ගැන කතා කරන්න යන්නේ නැහැ. ඔබේ ආදර්ශවත් ආදර්ශ පාඨය කියලා විශේෂ දෙයක් නැහැ. හැබැයි මම මගේ ඉලක්කයන් වෙත යන්න ගොඩාක් උත්සාහ කරන චරිතයක් ආදර්ශයක් වෙච්ච ඇත්තටම මගේ ආදර්ශමත් චරිත විදිහට මගේ අම්මයි තාත්තයි තමයි මම ඇත්තටම මගේ අදහන්නේ හැමදාම ඒ දෙන්න තමයි. තමන්ට තමන් පිළිබඳව අර්ථකථනයක් තියෙන්න ඕනද? මට මං ගැන අර්ථකථනයක් ඇත්තටම ගොඩක් වෙලාවට මම කැමති මාව හඳුන්වනවා නම් මම ඉගෙනගත්තු දේ බොහොම ආසාවෙන් දෙන්න කැමති කෙනෙක්. ඉතින් ඒ නිසා මම හැම වෙලේම කොච්චර වුණත් පසුබට වෙන්නේ නැහැ මම ඉගෙනගත්තු දේ අනාගත පරම්පරාවට දෙන්න. ඉතින් ඒ නිසා මාව එහෙම ගුණාත්මක භාවයෙන් යුක්තව හොඳ මේ ගැන හොයලා බලන උගන්නන කෙනෙක් විදියට මාව තියෙනවා නම් ඒ තැන මම හරි කැමතියි ඒකට. ඔබ කියන හැම වචනයකටම ඔබ වග කියනවද? ඔව් වග කියනවා. විශ්වාසයි. ඔව් විශ්වාසයි. දැක්මක් තියෙනවා. දැක්මක් ඇත්තටම මං කිව්වේ කලිනුත් මට ඉලක්කයක් තියෙනවා යන්න. ඉතින් මම අවුරුදු 20 ගාණක් තිස්සේ බොහොම හෙමින් ආපු ගමනක් තියෙන්නේ. මට ඕනේ මේ ක්ෂේත්‍රයේ දවසින් දවස අලුත් චරිතවලට ප්‍රවිෂ්ඨ වෙන්න. ඉතින් ඒ නිසා හැමදාම ඒකාකාරී බවින් මිදිලා මට අලුත් විදිහේ චරිත ලැබෙනවා නම් මම කැමති ඒ ඔස්සේ යන්න. ඉතින් මට ඉලක්ක තියෙනවා ගණනාවක් සපුරා ගන්න ඒ ඔස්සේ යනවා. වඩාත්ම සංවේදී වුණු දිනේ මතකද? වඩාත්ම සංවේදී වුණේ ඇත්තටම මගේ අම්මා නැති වෙච්ච දවස. ඇත්තම කියනවා නම් අවුරුදු 5කට විතර කලින් 6ක් වෙනවා මේ නොවැම්බර් වලට. ඇය දරුණු පිළිකා රෝගයකින් පෙළුණා. මාස 5ක් විතර ඇය දුක් විඳා. ඇයි නැති වුණා? අදටත් මතක් වෙන්නේ එක අමාරුයි දැනට. ඒ තරම් අම්මට ආදරේ වුණා. දරුවන්ගේ දුක් කඳුළු දකින්නදා සුරලොව සිට අතපා ඒ කඳුලලි පිසිනා. ඔබට ජීවිතේ අදහගත නොහැකිම සිදුවීම් අදහාගත නොහැකිම සිදුවීම කියලා ගත්තොත් ඇත්තටම මගේ පුතා මෙලොවට බිහිවීම තමයි. ඇත්තටම පුතාට මම ගොඩාක් ආදරය කරනවා. ඒක සාමාන්‍යයෙන් අම්මෙක් දරුවෙක් අතර තියෙන ඒ දරු පෙනහස තමයි ඇත්තටම. ඉතින් මේ වෙනකොටත් පුතා මං වෙනුවෙන් සහ මම පුතා වෙනුවෙන් ඉන්නවා හැමදාමත්. ඉතින් පුතා මෙලොවට බිහි වෙච්ච දවස මට තවමත් ඒක හීනයක් වගේ අද ඊයේ වගේ එක වුණේ. ඉතින් දැනට පුතාට අවුරුදු 18ක් වෙනවා. 18ක් ගියාද කියලා හිතා ගන්නත් බෑ. අදයේ සිදුවෙච්ච සිදුවීමක් වගේ තමයි මට දැනෙන්නේ. මුලින්ම ප්‍රේමණීය සිදුවිල්ලක් ඇති වෙද්දී වයස කීයද?
ප්‍රේමණීය සිතුවිල්ලක් ඇති වුණේ ඇත්තටම මට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඔන්න මෙන්න තියලා වගේ පාසල් කාලේ පාසල් ප්‍රේමයක් එක. එහෙම දෙයක් මට ඇත්තටම අවුරුදු 16ක් වගේ වෙනවා ඒ වෙනකොට. ඒක තමයි ප්‍රේම සිතුවිල්ලක් පහළ වෙච්ච මුල්ම අවධිය. පළවෙනි ප්‍රේම තමයි මතකයි. මතකයි. හමු වෙනවා. නෑ හමු වෙන්නේ නැහැ. විවාහය විවාහය මං හිතනවා එක එක්කිනාට සාපේක්ෂයි විවාහ ජීවිතය කියන්නේ මෙහෙමයි ඉතින් විවාහය ගැළපෙන කෙනා හොඳටම ගැළපෙන කෙනා ලැබුණොත් 100%ක් සාර්ථකයි නමුත් නොගැළපෙන කෙනා ලැබුණොත් 0.0යි ඉතින් ඒක සාර්ථකත්වයක් නැහැ ඉතින් මට හිතෙනවා කොච්චර කාලයක් ඇසුරු කරලා විවාහ වුණත් සමහර විට එකට ජීවත් වෙනකොට ගොඩක් දේවල් අඳුර ගන්න ලැබෙන්නේ එකට ජීවත් වීම තුළින් එතනදී ගොඩක් දේවල් ප්‍රශ්නකාරී දේවල් ඇති වෙන්න පුළුවන් ඒ නිසා 100%ක් විවාහ සාර්ථක වෙන්නේ අතේ ඇඟිලි ගන්නට වගේ තමයි ඔබ ජීවිතයේ දුටු ආකර්ෂණීයම පිරිමි චරිතය ආකර්ෂණීයම පිරිමි චරිතය ඇත්තටම මගේ ජීවිතේ මන් දැක්කේ මගේ තාත්තා කියලා කිව්වොත් හරි හොඳ පෞරුෂයක් තිබුණා තාත්තට තාත්තා තරුණ කාලෙම හරි ලස්සනයි හැමෝම හැරිලා බලනවා තාත්තා දිහා ඉතින් තාත්තට එහෙම හොඳ පෞරුෂයක් තිබුණා සහ හරි ලස්සනයි මූණ වුණත් හරි ප්‍රියමනාපයි හැමෝමත් එක්ක හොඳට හිනා වෙලා කතා කරනවා ඉතින් ඒ ප්‍රියමනාප බවට හරිම ආකර්ෂණයක් තිබුණා හැමෝගෙම විශේෂයෙන් මම මගේ ජීවිතේ වීරයා සහ ආකර්ෂණීය පුද්ගලයා වෙන්නේ මගේ තාත්තා තාත්තා හැරුණම මගේ පුතා පුතාටත් හොඳ පෞරුෂයක් තියෙනවා එයා මේ වයස අවුරුදු 18ක් වෙනකොට ගොඩක් උසයි එයා ගොඩක් උසයි ඉතින් සහ ඉස්සර නම් ටිකක් මහතර තිබුණා එයාගේ ඇඟ නමුත් දැන් එයා ඇත්තටම ජිම් එකට ගිහිල්ලා තමන්ගේ ඇඟ ලස්සනට හදාගෙන හරිම ආකර්ෂණීය පෙනුමක් පුතාට තියෙනවා ඉතින් ඒක තාත්තා ඇරුණම පුතා තමයි ළඟට ඉන්නේ ඔබව වැඩියෙන්ම කේන්ති ගස්සර තියෙන කවුද මාව වැඩියෙන්ම කේන්ති ගස්සලා තියෙන්නේ අපේ මල්ලි අපේ මල්ලි මොකද පුංචි කාලේ ඉඳලා මට ඉන්නේ මගේ අක්කයි මමයි මල්ලි ගොඩක් වෙලාවට අක්කා බොහොම සංවේදී බොහොම තැම්පත් චරිතයක් ඉතින් මල්ලි මමයි තමයි ගොඩක් වෙලාවට ගොඩක් දේවල් වලට රණ්ඩු වෙන්නේ බෙදා ගන්න බැරුව තරහ වෙන්නේ මමයි මල්ලි ඉතින් හරියට මාව කේන්ති ගස්සනවා එක එක නම් කියලා මාව ඉතින් ඒ නිසා මම එයා පස්සේ ගහන්න පන්නනවා ඉතින් අම්මටයි අම්මගෙන් මටයි මල්ලිටයි හරියට ගුටි වදින වෙලාවල් තියෙනවා මාව පුංචි කාලේඳලා කේන්ති ගස්සන්නේ මගේ මල්ලි තමයි. හැබැයි පහු කාලේ වෙනකොට අපි තරුණ භාවයට පත් වෙනකොට ඒක ඉබේ මැරිලා ගියා. බොහොම දැන් මමයි අක්කයි මල්ලි කියන්නේ බොහොම ළඟින් ආශ්‍රය කරන තුන්දෙනෙක්. අපි තුන්දෙනා නැතුව බෑ ගොඩක් හැම ප්‍රශ්නයක්ම වගේ කතා කරනවා. ඉතින් ඒ පුංචි කාලේ මාව ගොඩාක්ම කේන්ති ගැස්සුවේ මගේ මල්ලි. වේදිකාව, සිනමාව, පුංචි තිරේ. මොකද්ද කැමතිම? වේදිකාව. වේදිකාව මොකද මම ශේෂ්ත්‍රයට පිවිසෙන්නේ ඇත්තටම වේදිකා නාට්‍ය තුලින් මොකද මම ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලා පාඨමාලාව මාස 6ක් වුණාට මේක අවුරුද්දක් පුරාවට දිගෑරුණා ඉතින් ඒ නිසා මම කැමැතිම සහ මම ඉගෙන ගනිමින් මේ විෂය හදාරන කෙනෙක් ඉතින් ඒ නිසා ගොඩක් දේවල් හොයලා බලලා අත්හදා බලලා කරන්න පුළුවන් තැනක් තමයි වේදිකාව කියලා කියන්නේ ඒ වගේම පුහුණු වීම කාලයක් අපි සාමාන්‍ය නාට්‍යයක් කරනකොට මාස 3ක් වගේ පුහුණු වීම කාලයක් තියෙනවා ඉතින් මේ තුන මාස තුන ඇතුළත අපිට චරිතයක් ගොඩාක් විදියට අත්හදා බලන්න පුළුවන්. ඒ පුහුණුව තුළින් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා වේදිකාව තරම් අභ්‍යාස කරන්න පුළුවන් තැනක් තවත් නැහැ ඇත්තටම. ටෙලි නාට්‍ය ගත්තත් සිනමාව ගත්තත් අපිට පුහුණුවීම් කාලයක් හම්බ වෙනවා යම් කිසි දර්ශනයක් නිරූපණය කරන්න. නමුත් ඒ පුහුණුව වැඩිපුරම ලැබෙන්නේ වේදිකාව තුළින්. ඉතින් ඒ නිසා ශිල්පියෙකුට ශිල්පිනියකට වැඩ කළ යුතුම තැන තමයි මං හිතන්නේ මුලින්ම වේදිකාව. ඒ නිසා වේදිකාවට මම හැමදාම ප්‍රියයි. රංගන ශිල්පිනියක් නොවුනන මම සංගීත ගුරුවරියක්. එහෙමනම් ඇත්තටම මොකද මම ඉගෙන ගත්තේ සංගීතය 6 ඉඳලම ඊට පස්සේ සාමාන්‍ය පෙළ උසස් පෙළ ඊට පස්සේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මේ හැම තැනකදීම මම විෂය වුණේ සංගීතය. ඉතින් නාට්‍ය කෙරුවාවත් එක්ක ඇත්තටම සංගීතය යම් තරමකට පහු බැහැලා නාට්‍ය උඩට එන්න පටන් ගත්තා. ඉතින් නාට්‍ය ශිල්පිනියක් නොවුනනම් රංගන ශිල්පිනියක් නොවුනනම් මම අද සංගීත ගුරුවරියක්.
පුද්ගල සංවර්ධනයට කලාවේ බලපෑමක් තියෙනවා. ඇත්තටම පැහැදිලිවම තියෙනවා. මොකද පුංචි කාලේ ඉඳලම කලාව ඇසුරු කරන්න දැන් අපේ බොහොම විශිෂ්ට පුද්ගලයෙක් බවට පත් වෙනවා. දැන් ඉන්දියාව ගත්තොත් කලාවට හොඳ තෝතැන්නක්. පුංචි කාලේ ඉඳලම කලාව ඇසුරු කරනවා. නර්තනය, සංගීතය මේ හැමදේම. ඉතින් ඒකත් අපේ ලංකාවෙත් මං හිතනවා ඒක අනිවාර්ය විෂයක් බවට පත් කරොත් ඉතාමත් පරිපූර්ණ මිනිසුන් පිරිසක් ලංකාව තුලත් බිහි වෙයි කියලා. මොකද පරිපූර්ණ පුද්ගලයෙක් කරනවා කලාව තුළින්. ඉතින් ඒ නිසා ගොඩාක් වෙලාවට දැන් අපි පිටපලාතකර නාට්‍යයක් ගියා වුණත් සමහරවිට පුංචි පුංචි ළමයි නාට්‍ය බලන්න එනවා. අඩුගානේ රසවින්දන මට්ටම දියුණු කරගන්න පුළුවන් කලාව තුළින්. හොඳ නාට්‍ය බැලීම තුළින්, හොඳ සංගීතය ඇසීම තුළින්. ඉතින් ඒ නිසා පරිපූර්ණ මිනිසෙක් බිහි කරනවා කලාව ඇසුරු කිරීම තුළින්. ඔබ සාර්ථක පුද්ගලෙක්ද? මම හිතනවා මගේ දැන් ඕනම කෙනෙක්ගේ ජීවිතයේ සාර්ථක පැත්තක් වගේම අසාර්ථක පැත්තකුත් තියෙනවා. යම් කිසි පැත්තකින් මම සාර්ථක නම් එක පැත්තකින් මම අසාර්ථකයි. ඒක මම ගොඩක් වෙලාවට ජීවිතයේ යම් යම් ප්‍රශ්න නිසා පසුබෑම් වෙච්ච අවස්ථා තියෙනවා. නමුත් මම හිතනවා සමස්තයක් විදිහට මම අර පසුබෑම් පැත්තක තියලා මගේ ඉලක්කයන් වෙත යන්න මම පසුගාමී වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ඒ අදිෂ්ඨානයත් එක්ක යනකොට මම අර දේවල් අමතක කරනවා. මගේ ඉලක්කය වෙතමයි යනවා. කාට හරි රැවටිලා තියෙනවා. ජීවිතේ රැවටිච්ච අවස්ථා නම් ඕන තරම් තියෙනවා. නමුත් පහු කාලේ දැන් ඒක මං හිතනවා මගේ තරුණ වයසත් එක්ක වෙච්ච දෙයක් කියලා රැවටීම කියන එක. මොකද තරුණ වයසට අවුරුදු 18, 19, 20 වෙනකොට ජීවිතයේ අත්දැකීම් අඩුයි ඕනම කෙනෙක්ගේ. ඉතින් ඒ නිසා මගේ ජීවිතේත් මට අත්දැකීම් අඩුයි ඇත්තටම. මොකද මම අම්මා තාත්තා අක්ක මල්ලිත් එක්ක ගෙදර බොහොම සුන්දර පරිසරයක හැදුන කෙනෙක්. ඉතින් මම සමාජයට එනකොට ගොඩක් දුරට සමාජයේ වෙන දේවල් දැනුවත් කරත් තාත්තා අම්මා දැනුවත් කරත් නමුත් මම ඒ දේවල් ගත්තේ බොහොම අඩු වශයෙන්. ඉතින් ඒ නිසා රැවටීම් වලට ලක් වෙච්ච අවස්ථා වැඩි. හැබැයි පහු කාලෙම එනකොට තරුණ භාවයට මේවා වෙලා ඊට පස්සේ වැඩිහිටියෙක් බවට පත් වෙනකොට ජීවිතේ තේරුම් යන්න පටන් ගන්නවා. ඉතින් ඒ දේවල් එක්කලා ගොඩක් පහු වෙනවා. ඒ දේවල් තේරුම් ගන්නකොට මේ දේවල් මම නොකරනම් අද මම මේ තැන නෙවෙයිනේ ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා රැවටීම් කියන එක ඕනම කෙනෙක්ගේ ජීවිතේ වෙන්න පුළුවන් දෙයක්. ඔබ දන්න ඔබේ ලොකුම දුර්වලතාවය මොකක්ද? හරිම සංවේදී. ඒක සංවේදීකම ඇත්තටම මිනිස්සුෙකුට තිබිය යුතුයි. නමුත් ඕනමට වඩා සංවේදී වීම මං හිතනවා ඒක දුර්වලකමක් කියලා. ඕනම තැනකදී මට බල්ලෙක් වුණත් පාරේ වැස්සේ තෙමුනොත් එහෙම මට හරි හරි දුකයි. ඒක උස්සගෙන ගෙදර යන්න හිතනවා. ඉතින් ඒ දෙයට මම සංවේදී වෙනවා. ඒක අනවශ්‍යයි කියලා මට හිතෙනවා. හැබැයි මට ඒක හදාගන්න බැරි දෙයක්. සංවේදීකම, වැඩිපුර සංවේදීකම ඒක දුර්වලකමක් මගේ ජීවිතේ. කේලම් විශ්වාස කරනවා? කේලම් මම විශ්වාස කරන්නේ නැහැ ඇත්තටම. ඕනම කෙනෙකුට ඕනම දෙයක් පිළිබඳව ගොතල කේලමක් කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා හරියට ඇහෙන් දකින්නේ නැතුව එහෙම නැත්තම් ඒක හරියාකාරව හොයලා බලන්නේ නැතුව මං කේලම් කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. ඔබ ඔබේ ජීවිතය දිහා ආපහු හැරිලා බැලුවොත් ඔබට මේ තැන හදාගන්න ඕනි කියලා මතක් වෙන දෙයක් තියෙනවද? ඔව් ඇත්තටම මගේ තරුණ කාලේ පස්සේ ඊට පස්සේ මගේ විවාහයට එනකොට මං හිතනවා මගේ ජීවිතය ආපස්සට යන්න පුළුවන් නම් මං එතනින් තිත තියලා හදනවා ජීවිතේ. කලකිරීමක් තියෙනවා? කලකිරීම් ජීවිතේ දැන් මෙහෙමයි. පසුතැවීම් කලකිරීම් ඕනම කෙනෙකුගේ ජීවිතය ඇතුළේ තියෙන්න පුළුවන්. නමුත් අපරාධේ එහෙම වුණේ කියලා හිතන අවස්ථා තියෙනවා. මේක මීට වඩා මෙහෙම වුණා නම් මේක ජීවිතේ මීට වඩා සාර්ථකත්වයක් තියෙන්න තිබුණා කියලා මට හිතෙනවා සමහර වෙලාවට. ඉතින් කලකිරීම් නැත්තෙම නැහැ, තියෙනවා. ඇත්තම කියනවා නම් තව අවුරුදු 10කට පස්සේ මාදිනි මල්වත්තගේ කියන චරිතය කොයි වගේ තැනක ඉඳීද? මං හිතනවා මම ඇත්තටම මගේ ඇකඩමියක් ගත්තොත් මම පටන් ගත්තා අනාගත පරම්පරාවට මම ඉගෙනගත්තු දේ දෙන්න. අවුරුදු 10ක් යනකොට මං හිතනවා හොඳ
පිරිසක් ක්ෂේත්‍රයට බිහි කරන්න මට හැකියාව ලැබෙයි කියලා. මොකද ශිල්පීය වශයෙන් ගුණාත්මක පුද්ගලයෝ. හැබැයි එහෙම මෙහෙන් ඇහිඳගෙන අපේ රූගත කිරීම වලට සම්බන්ධ වෙන අය ඕන තරම් ඉන්නවනේ ඇහිඳාස්ලා. ඉතින් ඒ නිසා එහෙම නෙවෙයි, ශිල්පීය මට්ටම ප්‍රගුණ කරලා ඒක ගුණාත්මක භාවයෙන් යුක්තව ශිල්පීන් පිරිසක් මට ක්ෂේත්‍රයට දායාද කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙන ඉලක්ක කරා යන්න අවුරුදු 10ක් වෙනකොට මම හිතනවා මට පුළුවන් වෙයි කියලා. සහ පුතා ඉගෙනීම පැත්තෙන් දියුණුවක් මීට වඩා දකි අවුරුදු 10ක් යනකොට, පුතාගේ අනාගතය සම්බන්ධයෙන් අවුරුදු 10ක් යනකොට මම මීට වඩා හොඳ ගුණාත්මක මට්ටමක් බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් හાર્ට් ටෝක් ගැන කතා කරමු. ඔව්, ඇත්තටම වෙනස්ම වූ වැඩසටහනක්. මම මෙතෙන් ආපු වෙලාවෙ ඉඳලා මේ පරිසරය ගත්තත්, මේ අපි මේ ඔබට පේන මේ පරිසරය ගත්තත් හරිම වෙනස්. නිකන් අඳුරු කාමරයකට ආවා වගේ. මාව නිකන් තනිකල ප්‍රශ්න අහන්න වගේ සූදානමක්, නිකන් මාව අමාරුවේ දාන්න වගේ එකක් මට දැනුණා. නමුත් ඉතාමත් වෙනස්. මම මීට කලින් මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙලා නැහැ. ඉතින් මේකේ සහ ඔබේ රිද්මයට මමත් ඉබේම ප්‍රවිෂ්ට වුණා. ඉතින් ඒ නිසා දැන් අපි සාමාන්‍ය වෙනත් ප්‍රෝග්‍රෑම් එකදී අපි සාමාන්‍ය ජීවිතය කතා කරනවා, අපි අත්දැකීම් කතා කරනවා. නමුත් මේක කෙලින් ප්‍රශ්න අහනවා, කෙලින් උත්තර දෙනවා. ඉතින් ඒ නිසා මං හිතනවා මේ සීත නාලිකාව සංවිධානය කරන මේ වැඩසටහන ඉතාමත් සුවිශේෂී වැඩසටහනක්. ඇත්තටම ප්‍රියයි. හරි මාසෙ හිතුණා මට. ස්තුතියි ඔබට. තවත් දවසක හවසක අපි හමු වෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.